අද ඉතින් ඉරිද දවසේ ඊරෑ මම හිතපු විදියටම හොඳ අවුවක් වටුණා. ඉතින් මගේ රෙදි ටික නම් හොඳටම වේල ගත්තා. ඉතින් අද ගොඩාක් වැඩ වැඩි දවසක්. ඉතින් දැන් අද ඉරිද හවස් වරුවත් ආවා. ඉතින් ඊරෑ මම හදලා ඉතුරු කරගත්ත ෆිල් කරගත්තේ නැති ඉක්ලාස් ටික මම ආයෙත් ෆිල් කරගන්නයි හදන්නේ සේවරි විදියට. ඉතින් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා රට ලුණු තක්කාලි මේ වගේ පොඩියට කපා ගන්න. ඔයාලා කැමති නම් කොච්චි අමුමිරිස් ඒ වගේ දෙයක් වුණත් පොඩියට කපලා එකතු කරගන්න පුළුවන්. සැරකන්න ගොඩක් කැමති අයට. මම ඉතින් පොඩි බබාටත් එක්ක හදන නිසා අමුමිරිස් කොච්චි වගේ දේවල් එකතු කරගත්තේ නැහැ. දැන් මම මේ කපාගත්ත තක්කාලි ටිකටයි ලුණු ටිකටයි චීස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම තව රස වැඩි කරගන්න තක්කාලි සෝස් මේසෙහෙන් එකක් පමණත් එකතු කරගන්නවා. දැන් ඔයාලගේ රස අනුව ගම්මිරිස් එකතු කරගන්න, ලුණු නම් දානකොට පරිස්සමින් එකතු කරගන්න. මොකද චීස් එකේ සෝස් එකේ ලුණු රස තියෙන නිසා. දැන් මේ විදියට අපි හදාගත්ත මිශ්‍රණය හොඳට මික්ස් කරගන්න. අමුත් එක්ක එන වෙලාවට, හවස ටී ටයිම් එකට, යාළුවෝ එන වෙලාවට ඉක්මනින්ම හදාගන්න පුළුවන් සේවරි ඉක්ලෑ එකක් තමයි මම දැන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් හරිම රසයි. හස්බන්ඩ් නම් ඉස්සර ගොඩාක් කැමති පැන්රසු කෑම වලට. ඉතින් දැන් නම් ටිකක් පැන්රසු කෑම කන එක ටිකක් අඩු කරලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ සේවරි ඉක්ලෑ එක හදන්නේ මගේ හබි වෙනුවෙන්මයි. ඉතින් බලමුකෝ එයා කොහොමද රසයි කියන්නේ කියලා. දැන් අපි මේ හදාගත්ත ෆිලින් එක මේ විදියට පොඩි පිහියකින් අපේ ඉක්ලෑයක මේ විදියට පොඩ්ඩක් කපලා අපි මේ ෆිලින් එක මේක ඇතුළට දාගන්නවා. ඉතින් උදේ ඉඳලා වැඩ ගොඩාක් කරලා හරිම මහන්සි. ඉතින් අපි මේ වෙලාවේ මේ ඉක්ලෑක ෆිල් කරගෙන රසම රස ප්ලේන් ටී එකක් බොන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. දැන් ඉතින් උදේ වරුවේ ගොඩක් රස්නේ තිබුණාට දැන් ඉතින් වැස්සත් ටිකක් පටන්ගෙන තියෙන්නේ. වැස්ස වෙලාවට මේ වගේ සේවරි ඉක්ලෑකක් එක්ක රසම රස ප්ලේන් ටී එකක් බොන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා ඔයාලටත් හිතේ මේ ඉක්ලෑක හදලා රස බලනකොට. ඉතින් දැන් මගේ වතුර එකත් රත් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් දැන් මම දැන් අපේ දකුණේ තේකොළ ටිකක් එකතු කරගන්නවා. දකුණේ තේකොළවල හරිම රස කහට රසයක් තියෙනවා. ඉතින් දැන් අපි තේක හදාගමු. අපිට දැන් නම් කරන්ට් එකත් ගියා. ඉතින් දැන් මේ කරන්ට් එක ගිය වෙලාවේ තමයි ඔයාලට මම මේ වීඩියෝ එක ගන්න පෙන්නන්න. දැන් අපි තේ එකත් ලෑස්ති. දැන් තේ එකට මම සීනි ටිකකුත් එකතු කරගන්නවා. මොකද ඉක්ලෑ එකත් එක්ක සීනි ටිකකුත් එකතු කරලම ප්ලේන් ටික බිව්වනම් හොඳයි කියලා මට හිතුණා. දැන් ඉතින් හබි සුදු පුතයි දෙන්නම හරිම ආසාවෙන් බලන් ඉන්නේ සේවරි ඉක්ලෑස් රස බලන ගම රසම රස අම්මි හදපු ප්ලේන් ටික බොන්න. ඉතින් මේ විදියට රසට ඉක්මනින්ම සේවරි ඉක්ලෑස් හදලා ඔයාලත් රස බලන්න. රස බලලා කොහොමද කියලා අපිටත් කමෙන්ට් කරන්න. ඉතින් ඉක්මනින්ම නැවතත් වීඩියෝ එකක් අරගෙන එනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් වගේම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා.